ඉකුත් සෙනසුරාදා රාත්‍රියේදී වැඩිහිටිකන්ද රක්ෂිත වන ප්‍රදේශයේදී කතරගම පොලිසිය බහරයට ගැනුණු මෙම රථ දෙක මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. පොලිසිය මෙම රථ සිය බහරයට ගත්තේ මෙම අපද්‍රව්‍ය අදාළ රක්ෂිතය වෙත බැහැර කිරීමට සූදානම් වෙද්දී. හොරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිට මෙම අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ රථ දෙකෙහි රියදුරන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. මීට මාසයකට පමණ පෙර සෙල්ලකතරගම ප්‍රදේශයේ වැලි ඉවත් කිරීම සඳහා කැනුණු වලවල් වලට හොරණ ප්‍රදේශයේ සිට ගෙන එනු ලැබූ මෙබඳු අපද්‍රව්‍ය තොගයක් විටින් විට බැහැර කරන්නේ මහජන විරෝධය නොතකායි. වැඩිහිටිකන්ද රක්ෂිතයට අමතරව කතරගම ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගණය වෙත මෙම අපද්‍රව්‍ය වලට සමාන අපද්‍රව්‍ය තොගයක් බැහැර කෙරී ඇති බව විමර්ශන ඉකුත් ඉරිදා අනාවරණය කළා. පාරිසරික නීති උල්ලංඝනයක් වන මෙම කටයුත්ත සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බවද විමර්ශන අවධාරණය කළා. එංගලන්තයේ කුණු ගම්ම කොළඹට දැන් කොළඹෙන් කුණු ගේනවා කතරගමට. මේ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මම දැනුම් දුන්නා. වහාම මේ වැඩපිළිවෙලට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඒ වගේම පරිසර අධිකාරිය මේ වගේ දේවල් තියෙනවා නම් ගිහලා වහාම දඬුවම් දෙනවා. අපි නීතිමය කටයුතු කරනවා. මේ 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 වගේ දේවල් කරන්න කවුරු හරි ලෑස්ති වෙලා ඉන්නවනම් වහාම නවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයා අදාළ දැනුම් දීම කර පැය 48කටත් අධික කාලයක් ගත වී තිබුණද තවමත් වැඩිහිටිකන්ද රක්ෂිතයට බැහැර කෙරෙනු අපද්‍රව්‍ය තොගය ඉවත් කෙරී හෝ නැහැ. ඉකුත් සඳුදා කතරගම ප්‍රාදේශීය සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අකටයුත්ත සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද යන්න හෙළි වුණා. මේ කතරගමට ආදරේ ෆේස්බුක් එකේ දාදෙන්න කුණු කාලා සභාපතිතුමා මායි කාලා එතකොට කුණු වර්ගණ කරලා කුණු මොකද කන්දපාත ගෙන ආමන්ත්‍රි මම නෙවෙයි යුඑන්පි මන්ත්‍රීනේ එහෙම එක එක කෙනා දාගෙන යනවා. ප්‍රශ්නක් නෑ අපිට. කොහොමදද අපි දෙන්න නියම කවර එක කවුරුද දන්නවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ එකඟතාව මත ප්‍රශ්නගත කසල බැහැර කිරීම සිදු වූ බව මෙම මන්ත්‍රීවරයා කියා සිටියද කසල බැහැර කෙරී ඇත්තේ ඔහුට අයත් ඉඩමකට නොව වන සංරක්ෂණ නීති රීති බලපැවැත්වෙන වැඩිහිටිකන්ද රක්ෂිතයටයි. කතරගම දෙවියන් ජීවමාන වැඩ සිටින ඓතිහාසික වැඩසිරිකන්ද ප්‍රදේශ වැඩසිරිකන්ද විහාරස්ථානය පිහිටි ප්‍රදේශයට කුණුගෙනත් දැමීම පිළිබඳව මා දැඩිසේ මගේ විරෝධයත් අප්‍රසාදයත් පළ කරනවා. වගකිවතු නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව නීතිය වහාම ක්‍රියාත්මක කොට මේ ගෙනත් දාපු කුණු මේ ප්‍රදේශයෙන් නැවත ඉවත් කරන ලෙසත් කතරගම පුදබිම රැකදෙන ලෙසත් විශේෂයෙන්ම මේ සිළු බලධාරීන්ගේ වගකිවයුත්තන්ගෙන් මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මෙම අපද්‍රව්‍ය තොගය වැඩිහිටිකන්ද රක්ෂිතයෙන් ඉවත් කෙරෙන්නේද යන්න සහ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව විමර්ශන අවධානයෙන්. ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය සහ බෝපේ පෝතල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසල එකතු කිරීම ඇනහිට තිබෙනවා. මෙම පළාත්පාලන ආයතනයන්හි රැස්වන කසල රත්ගම මොන්රෝයාවත්ත පිහිටි කසල ප්‍රතිචක්‍රීකරණ ඒකකයේ වෙත යොමු කිරීම සිදු කෙරුණා. නමුත් මේ වන විට එම ආයතනයට කසල බාර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා. ගාල්ල නගරාධිපති ප්‍රියර සහ බන්දු මහතා පවසන්නේ අධිකරණය මගින් මොන්රෝවියා වත්තට කසල බැහැර කිරීම වළක්වමින් වාර්ණ නියෝගයක් ලබා දී ඇති බවයි. ගාල්ලේ නගර සභාවතු හැටියට අපි ටොන් සාමාන්‍ය 45ක 50ක ප්‍රමාණයක් ගාල්ලේ දවසර එකතු වෙන කසල බැහැර කරන්න ස්ථානයක් නොමැති කැමින් බලවත් අර්බුදයකට ගාල්ල මහනගර සභාව මේ වෙනිට මුහුණ දීලා තියෙනවා. මේ මොහොත වෙන විටත් අද දිනෙත් මම කියලා එකතු කරගත්ත කසල රතෝල පිරලා තියෙනවා. ඒවා බාන්න තැනක් නැතුව මේ රත ඒ කසලත පාරෙන් අතර කරගෙන සිටිනවා. 21 වෙනිදා උසාවියට ගරු අධිකරණයට කරුණු පැහැදිලි කළ දීලා එදයින් පස්සේ අපි කසල නැවත බැහැර කරන අවස්ථාවක් ලැබේ කියන අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ගාල්ල නගරයේ දිනකට කසල ටොන් 50ක් එක් රැස්වනවා. මේ හේතුවෙන් ගාල්ල මහමුදිර රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල ආදී රෝහල් වල අපද්‍රව්‍ය පවා ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. සභාපතිවරයා විදියට මම ඉතාමත්ම කනගාටු වෙනවා මේ වර්තමාන මේ තත්ත්වය පිළිබඳව. මොකද අපි අවුරුදු 8ක් 10ක් තිස්සේ අපි දිගටම කසල බැහැර කරේ
කසල බැහැර කරේ මොන්රෝවියාවත කසලංගණයට. නමුත් මම දන්නවා සභාපති විදියට දෙන්න ඕන උත්තරයක් නෙමෙයි මේක. මොකද අපිට වැඩපිල්ලක් තියෙන්න ඕන. නමුත් අපිට වැඩපිල්ලක් තියුණට වැඩක් නැහැ. අපිට ඉඩමක් නොමැතිකම තමයි මූලික ගැටලුව. ඉඩමක් තියුණා නම් රජයේ ඉඩමක් අපිට ලබා දෙනවා නම් අපිට ඒ ඉඩම තියුණා නම් අපිට පුළුවන් විධිමත් වැඩපිල්ලක් කසල ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව ලබා දෙන්න.